දරුවන් අපේ යාළුව හැම දිනාටම වෙනද වගේම හරබර දේවල් අරගෙන අපි ඔයාලව බලන්න ආවා. ඈ මොනවා? බර දේවල් අරගෙන ආවා? කො කොහෙ තියෙන්නේ? කො බර දේවල් කොහෙද නේ තියෙන්නේ? මේ 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 මොනවද ඔය හැමතැනම ඉබි ඉබි හොයන්නේ? ඔයා හරි නරකයි. මට තොරින් මොනවද ඔයා ගෙනාවේ? मुनवाद අර බර කියන්නේ වැදගත් දේවල් කියන එක. ආ ඒ කියන්නේ හර බර කියන්නේ වැදගත් කෑම වලටද? අයියෝ නෑ. දැන් ගිය සතිය අපි කිව්වා මේ මාසේ ගොඩාක් වැදගත් මාසයක් කියලා මතකද? හරි මේ අප්‍රේල්නේ. ඕනේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද තියෙන මාසෙනේ. ඒ කියන්නේ කෑම කන මාසෙනේ. අන්න හරි. තව දවස් කීපයකින් අපේ රටේ හැමෝම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරනවා. ඔයාලා වගේම අපි දෙන්නත් අවුරුද්ද සමරනවා. හොඳ ලොකු කෑම මේසෙකුත් එක්ක. ඔයාලත් ඒ චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදින්න ඕන ඕන. පොට 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 පොට. ඈ අකුරු කියවන්නේ පුංචි කාලේදීනේ අමියෝ. ඉතින් ඉතින් මේ අකුරට පිළිපදිනවා කියලා කොහොමද කියන්නේ? අයියෝ අකුරට පිළිපදිනවා කියන්නේ හරියට කරනවා කියන එකට. ආ ඒකද ඒක තේරුම? ඔව් දැන් ඔයා දන්නවද අවුරුදු සිරිත් කියලා දෙයක්ත් තියනවා කියලා? මොනවා? හ්ම් අවුරුදු සිරිත්? ඔව් සිරිත් කියන කෑම ජාතිය ගොඩක් රසයිද යමි? අයියෝ සිරිත් කියලා කෑම වර්ගයක් නෑ. ඒක කෑම වර්ගයක් නෙවෙයි. එහෙනම් ඉතින් කෑම වර්ගයක්වත් නෙවෙයි නං. අනි ඒ මොකක්ද අනි? අවුරුදු සිරිත් කියන්නේ කාලයක් තිස්සේ සිරිතක් විදිහට අවුරුද්දට අපි කරන දේවල් වලට. ඒ කියන්නේ කොටක් කල්ලිඳලා සිරිත් කියන දේවල් එනවද? අන්න හරි. පාරම්පරිකව සිද්ධ වෙන දෙයක්. මේ අවුරුද්දෙත් ඒ වගේ සිරිත් තියෙනවද යමි? නැතු. ඒ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් නැකත් සීට්ටුවේ. මොකක් කිව්වා? සීට්ටුව? ඔයා මේ 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 අවුරුද්දක් අස්සේ සීට්ටු දාන්න හදන්නේ? අයියෝ සීට්ටු කිව්වම එහෙම සීට්ටුවක් නෙවෙයි. එහෙනම් ඔයා අවුරුදු චරිත්‍ර ගැන කියන එක නවත්තන්න හදන්නේ? නෑ නෑ මම කියන්නේ එහෙම සීට්ටුවක් ගැන නෙමෙයි නැකත් සීට්ටුව ගැන. මොකක් කිව්වා? නැකත් සීට්ටුව? නැකත් සීට්ටුව ඒ මොකක්ද යමියෝ ඒ? නැකත් සීට්ටුව හදන්නේ අවුරුදු චරිත්‍ර කොහොම තුලත් කරලා. ඒ කියන්නේ අවුරුද්දේ චාරිත්‍ර ඔක්කොම එකෙන් බලා ගන්න පුළුවන් කියලාද? හරියට හරි. එතකොට යමි අර මේ ලිඳද මොකද්ද කියන්නේ? ලිඳ ලිඳ. ඒ කියන්නේ නැකත් සීට්ටුවටමද? ඈ ලිඳ? ඔව්. ඒ මොකද්ද ලිඳ? ඔව් අර මේ කට්ටිය කියන්නේ ලිඳ කියලා. ආ ලිඳ නෙවෙයි. ඒකට කියන්නේ ලිත ලිත. අවුරුදු ලිත කියන්නේ ඊට වඩා තොරතුරු ගොඩාක් තියෙන එකක්. ආ ලිතෙන් අවුරුදු නැකත් බලා ගන්න පුළුවන් නේද? ඔව්. අවුරුදු චාරිත්‍රවලට අමතරව රාහු කාලය, පොයේ දවස් වගේ දේවලුත් ලිතෙන් බලා ගන්න පුළුවන්. මේ 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 පොඩ 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 කින්නකෝ. එතකොට නැකත් සීට්ටුවේ තියෙන්නේ අවුරුදු චාරිත්‍ර විතරයිද? අන්න හරි. ඔය තේන්නේ යසගේට. මී යමි. ඔව්. මට හොඳ අදහසක් ආවා. ඒ මොකද්ද? දැන් මේ ඔක්කොම නවත්තලා කෑම කන්නද හදන්නේ? අයියෝ ඔයාට ඉතින් හැම තිස්සෙම මම කන එක ගැන තමයි ප්‍රශ්නයක් ඉන්නේ. මං කිව්වේ කෑම ගැන නෙවෙයි අනි. කෑම ගැන නෙවෙයි? ඔව්. එහෙනම් මොකද්ද කියන්නේ? අපේ යාළුවොත් කැමති ඇතිනේ නැකත් සීට්ටුව බලන්න. නේද? ඔව්. කාලෙකට පස්සේ වැදගත් දෙයක් කිව්වමද කොහෙද? ඔව්. එයාලට පුළුවන් එයාලගේ අම්මලගෙන් ඒ ගැන අහලා දැනගන්න. නෑ අනි නෑ. එහෙනම් අම්මලගෙන් නෙවෙයි අනි. එහෙනම් කොහමද? අපි පෙන්නමුකෝ නැකත් සීට්ටුව. ආ ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. ඒකත් හොඳ අදහසක්. අපි වැඩසටහන අවසන් කරද්දී ඒක පෙන්නමු නේද? ආ අන්න හරි. කොහොමද මගේ අදහස?
ගොඩාක් හොඳයි හොඳට හොඳ හොඳ අදහසක් මං කැමතියි ඒකට ඒක අපේ යාළුවන්ට ලොකු උදව්වක් වෙයි මේ ඈ මම වගේ අපේ අනිත් අයට උදව් කරන කෙනෙක් තමයි ජස්ප කියන්නේ ඔයා දන්නවද නැතුව මම කොහොමද දන්නේ මේ කැස්පගේ අපංකම් බලන වෙලාව ඔන්න දම්මැඩ්ඩේ සරු අවුරුදුදා මං වගේ කැවුමක් හදා ගන්න පෑනි සීනි හාල් පිටි එක් කරලා වතුර ටිකක් දාලා හොඳින් කවලම් කර ගන්න ඕන ඒක තේන සල් කුඩු ටිකක් එකතු කරන්න එතකොට හොඳ සුවඳක් එනවා ලුණු ටිකක් එකතු කරන්නත් ඕන මිශ්‍රණය හොඳින් සැකසුණාට පස්සේ රත්තුණු තෙල් තාච්චියට පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා තෙල් කූරෙන් අර කැවුමි කොණ්ඩේ ගන්න ඕන පස්සේ රන්වන් පාට වෙන තුරු බෙද ගන්න ඊට පස්සේ කොණ්ඩ කැවුම මේසයට යන්න ඔන්න ලෑස්ති මම රිකි ලෝකේ දන්න නොදන්න දේවල් ගොඩාක් අරගෙන ඔන්න මම ආවා උන්න යාළුවනේ මම අද කියන්න යන්නේ ලෝකෙම ප්‍රසිද්ධ මවුස් කෙනෙක් ගැන ඒ තමයි මිකි මවුස් කියන කාටුන් චරිතය රතු පාට ඇඳුමක් වගේම කහ පාට ලොකු සපත්තු දෙකක් අඳින මිකි මවුස් කාටුන් චරිතය නිර්මාණය වෙන්නේ 1928 දී ලෝක ප්‍රකට ඩිස්නි සමාගමේ නිර්මාතෘ වන වෝල්ටර් ඩිස්නි සහ අබ් අයිවර් කියන සජීවීකරණ නිර්මාණකරුවෝ දෙන්න තමයි මේ මිකි මවුස් චරිතය ලෝකයට හඳුන්වලා දෙන්නේ. මුලින්ම මේ මිකි මවුස් චරිතයට හඬ දෙන්නේ වෝල්ටර් ඩිස්නි මහත්මයාම තමයි. ඊට පස්සේ 1929 දී කාල් ඩබ්ලිව් ස්ටාලින් කියන හඬ නළුවා මේ මිකි මවුස් චරිතයට හඬ දෙන්න පටන් ගන්නවා. ඒ විදිහට පටන් ගන්න මිකි මවුස් චරිතයට කාලෙන් කාලට එක එක හඬ ශිල්පීන් හඬ දෙන්න පටන් ගන්නවා. 2013 ඉඳලා අද වෙනකන් මිකි මවුස් චරිතයට හඬ දෙන්නේ ක්‍රිස් ඩයමන්ඩ්ටොපොලස් කියන හඬ ශිල්පියා. මුලින්ම මිකි මවුස් කියන චරිතය ද්විමාන වගේම කළු සුදු චරිතයක් විදිහට තමයි අපේ පුංචි අය අතරට පත් වෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් මිකි මවුස් ත්‍රිමාන වගේම වර්ණවත් වෙලා. මිකි මවුස් චරිතය ඇතුළත් වුණ පළවෙනි කාටුන් එක තමයි 1928 දී විකාශය වුණ ස්ට්‍රීම්බෝල්ට් විලේජ් කියන කෙටි චිත්‍රපටිය. ඊට පස්සේ මිකි මවුස් චරිතය චිත්‍රපටි ගොඩකට ඇතුළත් වෙනවා. සිනමාවෙන් පුංචි තිරයට එන්නත් මේ මිකි මවුස්ට පුළුවන් වෙනවා. මිකි මවුස් දැන් ඉන්නේ තනියම නෙමෙයි. ඩිස්නි සමාගම මිකි මවුස් චරිතයත් එක්ක තවත් කාටුන් චරිත ගොඩාක් හඳුන්වලා දෙනවා. ඔයාලට දැන් මිකි මවුස් බලා ගන්න පුළුවන් කාටුන් වලින් විතරක් නෙමෙයි. මොකද දැන් මිකි මවුස් චරිතයේ ආකෘති ඩිස්නිලන්තය වගේ ලෝකයේ ළමා උද්‍යාන ගොඩක දැක ගන්න පුළුවන් නිසා. ඒ විතරක් නෙමෙයි පොත් කවර, ස්ටිකර්, වෝනික්කෝ වගේ ගොඩක් දේවල් වලින් ෆොටෝ කැමතිම මිකි මවුස් කාටුන් චරිතය ළඟින්ම තියා ගන්න පුළුවන්. අපි 100 කෙනෙක් ඉබිසියා කෙනෙකුත් එක්ක රේස් එකක් ගියාලු. ඔන්න පටන් ගත්තා. අපේ 100 එක බිම්මට ජය කණු වෙත ගියා. ආපස්ස බැලුවා. ඉබ්බ පේන අහලකවත් නැහැ. දැන් ඉතින් දින්න වගේනේ. මේ ඉබ්බට පුළුවන් ද මා පරද්දන්න කියලා ගහකට හේතු වෙලා නිදාගත්තා. ඕම් හිමින් හිමින් ආපු ඉබ්බ මෙතෙන්ටත් ආවා. හාව නිදි. ගානකට නොගෙන හාවව පහු කරගෙන දිනුම් කණුව වෙත ගියා. අපේ හාසිය තාම නිදි. එයා ඇහැරිලා බලනකොටයි දැක්කේ ඉබ්බ දිනලා බව. දැක්ක නේද? ඕනාවට වඩා හිතන්නින් එකේ විපාකේ. පළනිල්ල දිගේ ඇදිලා යනවා සිතමා පිරිලා තහසක් නෙතුමා ඇතිබෙන් පටල පටල සිින්දු කියන්න ඔන්න යමුද පිට්ටනයට යාල ඇති යම් 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 ඔය පැතිය ඔය පැතිය ලබන සති යාලොත් එක අවුරුදු ක්‍රීඩා කරන්නත් පුළුවන්න්නේ ඕනේ පොට්ටක් ඉන්නකෝ මේ
මොකද කරනවා කිව්වේ අපි? අවුරුදු ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා. ආ අවුරුදු ක්‍රීඩා. අවුරුදු ක්‍රීඩා. අවුරුදු ක්‍රීඩා. ඒ මොනවද අනේ? අවුරුදු කාලයට කරන සෙල්ලම් වලට තමයි එහෙම කියන්නේ. මේ ඈ අවුරුදු කාලයට කියලා එහෙම වෙනම සෙල්ලම් වර්ග තියෙනවද? නැතු. ඒකත් අර කලින් කිව්ව අවුරුදු සිරිත් වගේම කාලෙක ඉඳන් පැවතෙන එක. ආ මේ ඒක නෙවෙයි. හ්ම් අනේ මොකද්ද අනේ අවුරුද්දට කරන සෙල්ලම අපි? එක සෙල්ලමක් නෙවෙයි. අවුරුදු ක්‍රීඩා ගොඩාක් තියෙනවා. එකක් නෙවෙයි ගොඩක් තියෙනවද? ඔව්. අලියට ඇස තැබීම. ඈ අලියට කොහොමද අනේ ඇස් තියන්නේ? මේක සෙල්ලම. ආ මට මතක් වුණා. අපේ ගමෙත් ඒ සෙල්ලම ගිය අවුරුදු කලානේ. මම නම් කැමති පංච දාන්න. මේ ඈ පංච දාන්න කියන්නේ මොකද්ද? ඒකත් සෙල්ලමක් කනේ. එහෙනම් ඔන්න මම පහක් දානවා. පහක් දාන්න. ඈ පහක් දාන්න. හරි. ඒ මොකටද දැන් පහක් දැම්මේ? දැන් ඔය කිව්වේ පහක් දාන්නයි කියලා. පහක් නෙමෙයි යන්නේ පංච පංච දානවා. ආ පංච දානවා. ඒ වගේ අවුරුදු කීඩා කොච්චර නම් තියනවද යමියෝ? මොනවා? එච්චර ගොඩක් තියනවද? ඔන්තිලි පැදීම, අහ කඩා මුට්ටි ගැසීම, ආ ලිස්සන ගහේ නැගීම, ඌ බඩිස් කෑම, ආ ඕනේ බස දිවීම. මේ හෝ හෝ බඩිස් කෑම ඊ මොකක්ද අනේ? ඒකත් සෙල්ලමක් එන්නේ. පුචි ඒ කියන්නේ අපිට සෙල්ලම් කරද්දි බඩිස් කන්නත් පුළුවන්ද? බඩිස් කෑමේ තරඟෙට ගියොත් අනිවාර්යෙන් අත දිනන්න පුළුවන් මේ. මේ යමියෝ ඈ මට හොඳ අදහසක් ආවනි. ඒ පාර මොකද්ද? දැන් ඔය අවුරුදු ක්‍රීඩා කරන්නේ කවදටද? අවුරුදු දවසේ තියෙන අවුරුදු උත්සවයේදී තමයි මේ ක්‍රීඩා කරන්නේ. ඈ මොකෝ? ඒ කියන්නේ මේ බඩිස් කන්න අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවද? බඩිස් කන්න මේ මොනවද නෙමෙයි කියවන්නේ යමියෝ. ඈ අපි දැන් පිටතට ගිහිල්ලා මොකද්ද කරන්න සෙල්ලම? වෙන මොනවා කරන්නද? බෝල ගහනවා මිස. බෝල ගහනවා විතරද? මේ මෙතන කතා කර කර ඉන්නතු ඉක්මන් කරලා යමු. යාළුව බලාගෙන ඇති. මේ ගන්නකො මේ ගන්නකො. ආ. ඇයිවා සෙල්ලම් කරන්න දෙන්නේ නැද්ද? නැ. මට තියෙනවා ලොකු තරඟයකට ලෑස්ති වෙන්න. ඒ මොකද්ද ඒ? ඇයි යනි? අවුරුදු උත්සවයේදී තියෙන බඩිස් කෑමේ තරඟයට මම පුරුදු වෙන්න ඕනේ නේ. ඈ? ඉතින් අවුරුද්දට තව කල් තියෙනවනේ. ඒ එහෙම කියලා බෑ. මම දැම්මම ගිහින් බනිස් කෑමේ තරඟයට පුරුදු වෙන්න ඕනි. ඔව් ඔව් මං දැම්ම යනවා. මේ බේකරිය කොයි පැත්තේ තියෙන්නේ? බේකරිය දිවි බේකරිය ආ මේ පැත්තේ මේ පැත්තේ. ආ එතකොට මම ඈ මං වගේ ලස්සන රවුම් කොකිසක් හදාගන්න හාල් පිටිවලට මිටි කිරි එකතු කරගන්න ඕන. දැන් කහ ටිකක් දාලා ලුණු දාලා හොඳින් කවලම් කරගන්න. රත් වූ තෙල් තාච්චියට කොකිස් සච්චුව දාලා රත් කරගෙන ඒක පිටි මිශ්‍රණයට දාලා පිටි තවරගෙන තෙලෙන් බැදගන්න. අච්චුවෙන් ගැලවුණාම මං තෙලේ නටනවා. කර වෙන්න කලින් මාව බාගෙන ඉක්මනටම මේසෙ උඩට එක්ක යන්න. කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ. අලුත් විදිහට කතන්දර පොතක් කියවමුද? මේ කතාව අපිට දුන්නේ රසිකයා ආයතනයෙන්. උංචි අපට තේරවිලි. මේ තේරවිලි පොත ලියුවේ රෝහිණී ස්වර්ණලතා නැන්දා. චිත්‍ර ඇන්දේ S.N. ප්‍රතාපසිංහ මාමා. ගස් දෙකක්ම ගැන කියවෙන කුස්සිය හිඳිනෝ කවුරුද? කුස්සිය තියන ගස් දෙක බෝතල් මිස අන් කවර එක. ඈත ඉන්න කත පෙන්වන මලක් තිබේ දන්නවාද? ඈත තියන දේ පෙන්වන වචනය සකි අර කතගෙන කියන වචනය වේය සකියලිය. අර සහලිය එක් කර අපි තන නෙමු වචනය. ඈත ඉන්න ලිය පෙන්වන මලවෙයි අරලිය. මූනක් ඇත දෑතක් ඇත එකක් දිගය එකක් කොටය. නොක
සහිත නතර නොවන නොකන නොබොන කෙනෙකු වෙතත් මේ මිහි මත ඔරලෝසුව වෙයි හිතවත යාළුව 32ක් එක්ක පුංචි ගුහාවකයි ඉන්නේ හොඳ රස පිරිකෑම බීම තමයි නිතර රස බලන්නේ ජයග්‍රහකෙක් වෙන්න ඔයාලගේ උත්තරේ ලියලා එවන්න ඕනේ තැපැල් පතක ඔන්න අමතක කරන්න එපා බේකරියේ මානිස් රහයි බේකරියේ සීනි කොහෙනි මේ යමි තාමත් නෑනේ ඔයා ආවද අපි කියේ මං බය වෙච්ච තරම ඔයා සෙල්ලම් කරලා ඉක්මනට ඇවිල්ලා නේ සෙල්ලම් කළේ නෑ මේ සෙල්ලම් කළේ නෑ නෑ ඊ අයියනේ ඒ අවුරුද්දට ගෙවල් වල වැඩ හිඳ කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ අනේ අනේ හොඳ වෙලාවට නී ආවි නැත්තේ දැන් ඔයා බනිස් කෑමේ තරඟෙට පුරුදු වුණාද ආව් 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 මං හොඳට පුරුදු වුණා දැන් පුහුණු වෙන්න බනිස් කීයක් විතර කෑවද වැඩිය කෑවේ නෑ ඉතින් මං ඔය මේ බනිස් ගෙඩි පහක් විතර කෑවේ ආ පහක් මොනවදනේ මම ඉදදී ඔයා කර කර හිටියේ අපේ අම්මා මට පොඩි වැඩක් දුන්නනේ ඈ ඔයාට වැඩක් දුන්නා අම්මා ඔයාට ගානක්වත් හදන්න දුන්නද නෑ නෑ අවුරුද්දට කොකිස් හදන්න කොකිස් සච්චෝ හොයන්න කිව්වා ඈ මොනවා අපි කොකිස් හදනවද
නැතුව මේ පොඩක් ඉන්න පල්ල හැටිබ්බ වගේ පොඩ බලලෙමුද මොනවද කොකිසච්චුව ඈ කොකිසච්චුවක් ඔයා ගිනාවද මෙතනට නැත්තම් මේ කොහෙද නේ කොකිසච්චු මේ පොඩක් ඉන්න බලන්න කො බලන්න කො ඔයා ඔය මොහොන්නති දේවල් මේ උත්සන් එන්නේ කො බලන්න ආ මේ තියෙන්නේ ඕකට කොකිසච්චු කියන්නේ මේකට තමයි කොකිසච්චු කියන්නේ අනි මේ යමි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩි ප්‍රශ්නයක් ඉක්මන් තේමි අම්මා මං එනකම් බලාගෙන ඇති ඇයි යනි කොකිස් අවුරුද්දට විතරක් හදන්නේ කොකිස් කියන්නේ අවුරුදු කෑමක් නේ ඒ කියන්නේ ඇයි අවුරුදු කෑම එහෙම ඒවත් තියෙනවද නැතු අවුරුදු කෑම කියන්නේ සිංහල අවුරුදු උත්සව කාලේට හදන කෑම වර්ගවල ඒ මොනවද ඒ මොනවද අවුරුදු කෑම මොනවද ඒ කෑම කැවුම් කොකිස් කිරිබත් අලුවා අර සින්දුවකුත් තියෙන්නේ කැවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා මේ මේ මොකද මොකද මේ දඟලන්නේ නෑ දැන් ඔයා කිව්වනි අවුරුදු කෑම ගැන කොහෙද ඒ කෑම තියෙන්නේ කොහෙවත් නෑ ඒව තමයි සිංහල අවුරුදු කෑම වර්ග මේ ඒක නෙවෙයි ඈ ඔය කොකිස් සත්‍යෝ මට පොඩ්ඩකට දෙන්න බැරිද එහෙම කොටද නෑ මේ අපේ අම්මට කියලා කොකිස් ටිකක් හදා ගන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අපේ අම්ම දැන් මං එනකම් මග බලන්න ඇති කොකිස් හදන්න එහෙනම් මමත් ඉන්නේද එහෙම කොටද ඔයාලගේ අම්මා හදන කොකිස් රහද බලන් දානි ඉවර හද බලන් දෙපාය ඉවර නැති උරුත් එහෙම නේද එන්නකෝ යමු එහෙනම් යමු 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 අපි දෙන්න අපි යමු මේ මටත් උනේ හරිද කොකිස් ඔයාට ඉතරක් කල බෑ හරිද ආ එන්නකෝ ඉතින් ඔය කියවන්නේ අම්බ මාව හදා ගන්න පැණි සීනි හොඳින් උණු කර ගන්න ඕන. ඒකට හාල් පිටි මුම් පිටි දාලා හොඳින් කවලම් කරගෙන මිශ්‍රණය බැදපු පිටි තැබරු ලෑල්ලක් මත තුනී කර ගන්නත් ඕන. ඊට පස්සේ කෑලි කපාගෙන බැදපු හාල් පිටි කහ පොල් කිරියේ දුව මිශ්‍රණය තවරලා රත් වෙච්ච තෙල් තාච්චියට දාලා බැද ගන්නවා. රන්වන් පාටට බැදුනට පස්සේ ඔන්න මං උණු උණුවේම මේසයට යන්න ලෑස්ති. අපේ වැඩසටහනට පුංචි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. මොකද්ද ඔයාගේ නම? මගේ නම දිමන් සාදම්සඳි. ඔයා කොහේ ඉඳලා දාවේ? මම ආවේ බණ්ඩාරගම ඉඳලා. අපිට කියන්නකො බලන්න ඔයාගේ පවුලේ විස්තර ටික. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි. එතකොට ඔයා ඉගෙනුම ලබන පාසල? මම ඉගෙන ගන්නේ පිළියන්දල මධ්‍ය විද්‍යාලේ. ඔයා කැමතිම විෂය මොකද්ද? මම කැමතිම විෂය විද්‍යාව. එතකොට ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද බලාපොරොත්තුව? මම කැමති වෛද්‍යවරියක් වෙන්න. බොහොම හොඳයි. එතකොට ඔයාට සින්දු කියන්න එහෙම පුළුවන්ද? මට සින්දු කියන්න නම් බෑ. හැබැයි කවි කියන්න පුළුවන්. අනේ ඒකට කමක් නෑ. අපිට අහන්නත් එක්ක ලස්සන සින්දුවක් කියන්නකෝ. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹරඹුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි හැඩයි බොහොම ලස්සනයි වැඩසටහනට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි හැමදාම එමියමි බලන්න ඕනේ හරි යමි අපිට චිත්‍රය ඔබ යාළුවෝ ලෑස්තිද එහෙනම් යමු චිත්‍ර පිටුවට විදුමිනි තනාකිගේ අපේ ගෙදර චිත්‍රය තමයි මේ. මගේ මාළු යාළුවා කියන මේ චිත්‍රය නිසංසලා සෙව්වන් දිගේ. ගල ගෙදර ඉන්න කේෂිකා මෙත්සරණිගේ චිත්‍රය තමයි මේ. මේ ලස්සන චිත්‍රය ඇන්දේ රොමේෂා සත්සරණි. මාතලේ ඉන්න සොනාදි පෙරේරා තමයි මේ චිත්‍රය ඇන්දේ. මේ ලස්සන කුරුළු කූඩුව නින්නාදි සෞමිනීගේ. පෝට්ටේ ඉන්න චමුදිකා තිසරණීගේ චිත්‍රය තමයි මේ. මාවනැල්ල ඉන්දීප පෙරපාසලේ සුහස් ලක්දිව්ගේ චිත්‍රය තමයි මේ තියෙන්නේ. මේ ලස්සන ගෙදර ඇන්දේ
තෙනුරි එහැන්සා ක්‍රිස්තුරාජ පෙරපාසලේ හසන්‍යා හේරත්ගේ චිත්‍රය තමයි මේ පන්විලා ආදර්ශ ප්‍රාථමික විදුහලේ බිනුක තිසෙව් තමයි මේ චිත්‍රය ඌවේ පාදුකේ ඉන්න ඔවින්දු රසාංජනගේ චිත්‍රය තමයි මේ රණිත උමෙත් ඇඳ ලස්සන මල්වත්ත තමයි මේ රවීන් පන්සිලුගේ ලස්සන ගෙදර තමයි මේ ආනදුර රාජකීය විදුහලේ චමත්කගේ චිත්‍රය තමයි මේ කොළඹ ආරක්ෂක සේවා විදුහලේ දිනුද සඳුසරගේ චිත්‍රය තමයි මේ මේ ලස්සන කඳු පන්ති ඇඳේ කේනු මන්සිත සුජාතා කනිටු විදුහලේ හිමායා ඉරෝෂිකාගේ තමයි මේ චිත්‍රය ඉන්දුනි නිරනෙතුගේ සැඳෑ මුහුදු වෙරළ තමයි මේ කනිෂ්කා දැහැමි ඇඳපු මගේ ගෙදර තමයි මේ තියෙන්නේ මෙන්න මේ යාළුවන්ගේ චිත්‍ර YouTube එකෙන් බලන්න පුළුවන් ඔයාලගේ චිත්‍ර ලියුම් අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේක තමයි අපේ ලිපිනේ. නිෂ්පාදක එමි යමි. හඬ කැවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ. මතක තියාගන්න. A4 ප්‍රමාණයේ කොළයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනය කොළය පිටිපස්සේ ලියලා අපිට එවන්න. එන්න අදත් අපි වැඩසටහන ඉවර කරන්න යන්නේ. අත අපි සිංහල අවුරුද්ද ගැන කොටහක් දීවල් කියලා දුන්නා. සිංහල අවුරුද්දේ ඔයාලගේ කෑම මේසේ ලස්සන ෆොටෝ එකක් අපිට එවන්න ඕනේ. අපි තෝරගන්න හොඳම කෑම මේසේ වැඩසටහනේ විකාශය කරනවා. ෆොටෝ එක එවන්න ඕනේ මෙන්න මේ WhatsApp අංකයට. මතක ඇතුව ඒ ෆොටෝ එකත් එක්ක ඔයාලගේ විස්තරත් එවන්න ඕනේ. වෙනද වගේම ලස්සන චිත්‍රය එවන්නත් ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි දීපු කාටුන් චරිත හතරෙන් කතන්දර කොටක් ලැබිලා තියෙනවා. දන්නවද දැන් ගේවයින් කාටුන් අදන්න පටන් අරගෙන තියෙරයි. ළඟදීම ඒවත් අපේ වැඩසටහනේ විකාශය කරනවා. විශේෂ දක්ෂතා තියෙන පොඩ්ඩන්ටත් දැන් අපේ වැඩසටහනේ අවස්ථාවක් තියෙනවා. ඔයාලගේ දක්ෂතාවය අපේ වැඩසටහනින් පෙන්වන්න අපි ලෑස්ති. කරන්න තියෙන්නේ ඔයාලගේ හැකියාව පටිගත කරලා අපේ WhatsApp අංකයට එවන එක විතරයි. දක්ෂයින් අතරින් දක්ෂයින්ට අපි දෙන්නත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අදට අපිට වෙන්විච් වෙලාව ඉවරයි. ඕහෝ පොට්ටක් ඉන්න. මොකද මේ? ඇයි අපේ යාළුවන්ට අර නැකත් සීටු පෙන්නනවා කියලා කිව්වා නේද? ඕනේ. එහෙනම් බලන්නකෝ. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වෙනිදා බදාදා පූර්ව භාග 2:33ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 13 වෙනිදා අඟහරුවාදා අපර භාග 8:09 සිට 14 වෙනිදා බදාදා පූර්ව භාග 8:57 දක්වා ආහාර පිසීම ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම මැනවි ආහාර පිසීම අප්‍රේල් මස 14 වෙනිදා බදාදා පූර්ව භාග 6:17ට ලා කොළ පාට වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර කිරිපතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වෙනිදා බදාදා පූර්ව භාග 7:41ට ලා කොළ වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර
ආහාර අනුභවය මැනවි හිස තෙල් ගෑම අප්‍රේල් මස 17 වෙනිදා සෙනසුරාදා දින පූර්ව භාග 7:16ට දකුණු දිශාව බලා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 19 වෙනිදා සඳුදා පූර්ව භාග 6:39ට සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි ඔන්න ඒනක සීට්ටුවේ විදිහට සිංහල අවුරුදු චාරිත්‍ර කරන්න ඕනේ ලබන සතියේ අලුත් දේවල් කොටක් අරගෙන අපි ඔයාලව බලන්න ඉනවා ලබන්නා වූ සිංහල දෙමළ අවුරුද්ද දැනුම සතුට සපිරුණු වාසනාවන්ත අවුරුද්දක් වේවා සතුටින් පිපෙති ඇතැම්මු කාවි සැතපි විඩා සිඳුවති මාපිය දූ දරු නෑ මිතුරන්
රන් එක් වී පැසී ලෙස රස රන් මා පිය දූ දරු නෑ මිතුරන් එක් වී පැසී ලෙස රස රන් සමගි වලේ ගැති අගය නරන් පෙන්වනවා අද මට දෙසුරන්